මෙරිහානයේ අදවගේ දවසක් මේ ඉතිහාසේ බොහොම තීරණාක්්නක දවසක් මොටත් වුනා. ගලගේ ආරම්මක වසරක් පි නිමත්තේ නරගලේ ක්‍රයාකාරියේ සමාජකන් මරිහන ජුබිකනුවේ පැවත්වීම නිමිත වනු සැර ත්සව නිසා මිරිහ රස්ථාන පොලිසි වෙත්ත පොි දරනය ද පන්යක්ක් සහ ආරක්ෂක සසාමාජක තුන්දහසකින් සමන්විත විශෂ බලයනයක් හදව ති ට ආරචි මාර්ක සහ වෙලා තිබන ඔබට මතන ද විුසි දෙක මාර්තතු තිස්සක් ල මට ා රක්ෂ බලයෙන් පහකිරීම සඳහා යම්මාකායක උද්ඝෝෂණ යන් ක්‍රයක්ක්මකවීම ආරම්භ වනේ උදගඝෝෂයන් අදට වසක් සැරීම. කරග තමයි විදායික ජනාධපති ක්‍රමය අහෝසි කමයන්ුවෙන් විරෝධතාවක් පවත්වන්නට අද දවසේදී පාර්ශවෙන් පැමිණ සිටේ. හැබැයි මේවනට වාර්තාාවවෙලලා තිබෙනවා අයම්මා කාරයක අතරගුවර ගැනීමක්ද සිදවෙලා ෙනවා කරණය දැන් ඇත්තටම එදාම් කරලා අවුරුද්ධයි කියන පදනම කුමනතාක් දුරට සාධහරද සාර්ථකද කිය දේ ප්‍රශ්නය පැනගින්නේ අරගලේ හිටිය බොහෝ අය. අරගලය කියන නාමේ තුළ තිබුණ වූ ඒ ගෞරවනියක්ත්තේ සම්පූනෙම කෙලසාවසන් කළ. ඒ දවස්සල ජාතික සම්පත් මම අඩඩුම තරමේ අයෝසි ෂෙඩ්ඩකින්වත් තෙල්ගහන්නේ නෑකපු පොරොවල් අද වෙනකොට ජාතික සම්පත් පෞද්ගලී කරණය කිරීම කිය කාර්මයේද කතාරන හැටි දැක්කහම මේ අරගල කාරයෝ කියල හිටපු මිනිසු කියපු කතා කොච්ච ැහවද. තවත් සවහරු අපි දැන්වට ජාතික නාලිකාවට ගයාා අපි ජාතික නාලිකාව දැන් අල්ල ගත්ත කියලා කියපු මිනිස්සු චන්දිකා මන්්ඩරර්නායක කුමර්තුන්ගලගේ වේදකාවල ඉන්නකොට. පිට රි පුදුමයක් ැන නො මේ අරගලය විධ විධ තැන්වල ්ලාන්ට වනු සත්්ේතනාව කොහෙද තිබුණන කියලා. ඒ වගේම තමයි අරගලය වෙනුවෙන් පෙනීදලා කලාකරුව විදිහට ඇවිල්ලා රූපවාහිනි සජීබි වැඩසරහන් වල රට ගැන සිංදු කිය අත් අල්ලගෙන අඩපු අය. සමගි ජනබලවේගේ වේදිකාවේන්නවා. මෙහෙම තැනක ඉන්නකොට අපි කොහොමද මේ අරගලය සම්බන්ධෙන් එක් තැනකට කතා කරන්නේ අරගලයේ ජනාධිපති මන්දිර් ජනාධිපති ලේකම්කාරයයාලේ ඉදිරිපිට ගේට්ටුව නැගල හිටපු සමාජ මාධ්‍ය ක්‍රියාකාරෙන් කෙලා දඟලපුු අය මේ රටේ ඒක සම්පූර්ණයෙන් අනි පැතර පාවල දෙනකොට මිනිස්සුන්ට අරගලය කියන එක සම්පූර්ණයෙන් එපා වෙන තැනට පත් වනා ඒකයි අද වෙලා තියෙන් ඒ කියන්නේ අරගලේ ඇතුළේ හිටිය චරිත අරගලය තුළ හැසිරුණු ආකාරය සහ අරගලෙන් පසු හැසිරුණු ආකාරය දිහා බලන විට සමස්ත ජනතාවටම අරගලය එපාාවුණා. ඒකයි මේ වෙලා තියෙන්නේ ඒ ගෞරවනීය වටිනාකම දීපු අරගලය ඒ ගෞරවනීය විදිට එහි නියලුණු පිරිස් ඒ රැකගෙන හිටිය නම් මේ අරගලය මීට වැඩිය සාර්ථක එකක් වෙන්න තිබුණ සහ යිතිහාසික එකක් වෙන්න තිබුණා හැබැයි අද. අරගලයේ පෙනී සිටපු මිනිස්සු තම තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාදත් එක්ක ඒ ඒ කදවුරුවල ඉන්නකොට. ඒ අයි කතාකරපු මහා සිිස්ටම් චේන්ජ එක ඒ අයි කතා කරපු මහ දැවන්ත සමාජ පරිවර්තනය ඔන්න ඔය කෙන කදවුරුවල ඉඳල කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මේ මෝතය පැනනගෙන. ඉතින් ගෝට අගෝ ගමට ගහනකොට මිනිස්සු ආවා. ඒ ආවේ අරගලයට හදවතින් සහයෝගේ දැක්කපු කොල්ලො කෙල්ලො. ඔෆස්සල ටයිදාගෙන් ඔොෆිස් එකේ වැඩකරන ගමන් ගෝල්ෆ එකට ගණන කියල දුවගෙන ආවා. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා ජාතික රෝහලේ සේවකයෝ හදවතින්ම ඒ තැන්වලට එකතු වුණා. ඒ තරම්ම මිනිස්සුන්ගේ ගෞරවමනය බලාපොරොත්තුවක් තිබුණු දෙයක් තමයි අරගලය කියන්නේ. හැබැයි අරගලේ පෙරමුණේ හිටපු ක්‍රියාකාරයෙන් කියන සෙට් එකක් ඇතමුන්. මේ අරගලය මිනිස්සුන්ට එපාකරවන තැනට පත් කළ වගමතක තියාගන්න ඕය. ඒ නිසා ජුබිලිකනුවට ගිල් අඩ විරෝධතාවේ දක්වන්නට යාමේ සිට එදා එදල අදමෙනතුරු අවුරුද්දක් ගතවීම තුළ මිනිස්සුන්ට ඒ අරගලය කියන්න සංකල්පය ඇතුළත තිබුණු දේවල් පිළිබඳ තියෙන්න්නේ එබොහුම කණගාටවා.